තියෙන කොන්ක්‍රීට් පාර දිගේ තව ටිකක් වෙන් වෙනවා. බෑග් සගයා ගැන වෙනම වීඩියෝ එකක් මම වෙන වෙලාවක කරන්න. අදලා ශිරෝදර මේ කඳුරුම ඒක මාරම ඩේන්ජරස් තැන. ලස්සනම දේවල් තියෙන්නේ අමාරුවෙන් යන්න ඕනේ තැන් වල. මේකත් එහෙම තැන. ඔන්න අපි ආවා කන්දේ අනික් කෙළවරට. හයි ගෝවන් ගුඩ් මෝර්නින්. ඔන්න අපි අද යනවා හදිසි හයික් එකක්. මොකද කියන්නේ අලගල්. මොකද කියන්නේ යනවා අලගල්ල කන්දනගිට. අපි නැගිට පොත්තපිටි ටවුමේ. පොත්තපිටි ටවුමට ආවම ටවුමෙන් තියෙනවා වම් පැත්තට බස් රෝඩේ පටන් ගන්නවා. වම් පැත්තට පාරක් ඒක දිහා යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඒ පාරෙන් ඉස්කිරිම් ඉස්සරහට ආවම එහෙමනවා මීටර 500ක් විතර ගියාම ආයෙත් වමටම කන්ද උඩට පාරක්. ඒකෙන් ගියොත් අපිට යන්න පුළුවන් අලගල්ල හයික් එක පටන් ගන්න තැන පාම් වලට. අපි ගිහින් බලමු ඉස්සරහට. යගේ ඉස්සරහට මේ පේන්න තියෙන කොන්ක්‍රීට් පාර දිගේ තව ටිකක් වෙන් වෙන උඩට කන්ද පාමුලටම එතෙන්න ගිහිල්ලා තමයි ඉතින් ගමන පටන් ගන්න තියෙන. අපි හම්බෙමු ආය කන්ද නගින්න පටන් ගන්න තැනදී. අලගල්ල හෙවත් නිදහසේ කන්ද මුහුදු මට්ටමෙන් අඩි 1140ක් උසින් මහනුවර දිස්ත්‍රික්කයේ සබරගම මායිමට වෙන්නට තමයි මේක පිහිටලා තියෙන්නේ. මේකට නිදහසේ කන්ද කියලා කියන්න හේතුව තමයි 1948 පෙබරවාරි 4 වෙනිදා ලංකාවට නිදහස ලැබෙනකොට ඒ ආරංචිය කොළඹින් පිටපළාත්වලට යනකොට මිනිසුන් ඒක මොකද්ද මේ කියලා දැනගන්න ඕන වුණා. ඒ හින්දා මේ පළාත්වල හිටපු මිනිස්සු මෙන්න මේ කන්දට නැගලා කොළඹ දිහා බලාගෙන නිදහස කියන්නේ මොකද්ද කියලා බැලුවා කියලා තමයි කියන්නේ. එහෙම බැලුවා කියලා ඉවරලා ඒගොල්ලෝ ඇත්තරම පේන දෙයක් නැහැ. නමුත් ඒක එහෙමමයි කියලා කියන්න බැරි නිසා ගම්මු පහළට විල්ලා කියලා තියෙනවා. අපි නම් නිදහස දැක්කා. ඒක හරි අමුතු ලස්සන දෙයක් කියලා. නමුත් ඇත්තටම මේ පේන දෙයක් නැහැ. ඒ කාරණාව හින්දා අදටත් මේ ගමේ මිනිස්සු පෙබරවාරි 4 වෙනිදාට මේ කන්ද මුදුනට තරණය කරලා අපව වෙනවා කියලා තමයි කියන්නේ. මේකේ තව පැත්තක තියෙනවා කෙළවරේම පන්සලක් වගේ හදලා පොඩි ස්තූපයක් එක්ක. ඒ පැත්තට කියන්නේ පූජාගල කියලා. ඒක කන්දේ අනික් කෙළවර. අපි අද යන්නේ ඒ කෙළවරට නෙමෙයි ඒකේ විරුද්ධ පැත්තේ තියෙන තැනට. ඉතින් ගිහින් බලමු මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. හරි ලස්සන ගමනක් වෙයි මේක. මෙන්න මේ පාර දෙකේ උඩට ඇවිල්ලා මෙන්න මේ අඹගහයට මෙතන ගෙයක් කාරි මොකක් කර තියෙන දැනට නම් කවුරුත් නැහැ. ඔන්න පේන එක. මෙතන අපි අපේ ස්කූටරේ නතර කරා. මේ ගමන් සබයක් සගයා ගැන වෙනම වීඩියෝ එකක් මම වෙන වෙලාවක කරන්නම්. මෙතන කියන්න කෙනෙකුත් නෑ. අවධානමක් ගන්න වෙනවා. කරන්න දෙයක් නෑ. මෙතන නතර කරලා මෙන්න මේ පාර දිගේ අපි යන්න ඕනේ දැන් උඩට. බලමු කියලා මොකක්ද වෙන්නේ කියලා. අර තේවත්ත මැද්දෙන් මෙන්න මෙහෙම මේ වෙන්නේ. ඔය පේන්නේ පාර. ඒ පාර දිගේ ඕම වටේයක් ඇවිල්ලා තමයි මෙන්න මෙතන ඉන්න තියෙන්නේ. දකුණු පැත්තට මේ පැත්තට වම් පැත්තට තියෙන පාර මේක මට හිතෙන්නේ තේවත්තට යන පාර වගේ. අපි මේ පැත්තට ඕක ටිකක් සැරයි. අපි මේ උඩට යන ගමන් ඉන්නේ පල්ලෙහා ඉඳලා එනකොට අර අපි හේ කියපු දකුණු පැත්ත පාරෙන් මෙන්න මේ ලස්සන තේවතු ටික පව කරන් උඩට එනකොට තියෙන මෙන්න මේ වගේ ලොකු ගල් බැම්ම. මේක ටිකක් දුරට තියෙනවා. මේ ගල් බැම්ම දිගේම තියෙන මෙන්න මේ පාර දිගේ උඩටම යන්න ඕනේ. තාම අවුරුදු කාලෙ නෑ. ඉතින් අවුරුදු ශ්‍රේක සද්දෙකුත් ඇහෙනවා.
ඒහින්ද වෙන්න ඇති බයිසිකලේ දාගන්න තැනක් හොයාගන්නවත් ගමේ මිනිස්සෙක් නැහැ. හැමෝම අවුරුදු සෙවිට ගිහිල්ලා වගේ. බයිසිකලේ වුණනම් අරගෙන මෙහෙට එන්නත් පුළුවන්. පල්ලේ බයිසිකලේ දාලා ආවේ අපරාධ කියලා හිතෙනවා. කමන්න යම්කෝඩ. මේක හරි ලස්සන පාරක්. තේවත්තක් මැදින් යන්නේ. වත්තේ දළු ගඩන අයත් අද වැඩ. අර තේවත්තේ දිග යාව මෙන්න මේ වගේ පොඩි මාන කැලෑවක් එක්ක මේ මෙන්න මේ බෝඩ් එක තියෙනවා. මේක අලගල්ල වනාරක්ෂිතයේ ගැන තෝරගොඩේ ගහව බෝඩ් එක. හැබැයි දැන් නම් මේ බෝඩ් එකේ කිසිම දෙයක් පේන්නේ නැහැ. පේනවනේ. අවුවට පාට පිච්චිලා මුකුත්ම පේන්නේ නැහැ. මේ පාතනත් එක්ක මෙන්න මේ විදිහට දිනා උඩට අඩිපාර. එක දිගේ තමයි යන්න ඕනේ මේ තේවත් අයිනේ. අපි ගිහිල්ලා බලමු. ගමන පටන් ගන්න ටික වෙලාවක් වුණාට අද අවසරත් එක්ක ටිකක් මහන්සි පොඩ්ඩක් නැවතුණා. ලස්සන තැනක බලන්නකො පිටිපස්සේ මොකද තියෙන්නේ කියලා. ලස්සන නුක හැක්කලා ඉන්නේ පේනවනේ. හරි මහන්සි. ඔව් තමයි කඳුරගෙන කොට මහන්සි වෙනවා. යන් කුඩට කැලේ යන ඕන කෙනෙක්ගේ සුපුරුදු ඉදිරි කරන සම්ප්‍රදායට ගරු කරලා අපිත් පොඩි අතවැල්ලක් නේන කෙනෙක් ඉල්ලන. හදලා ආශිර්වාද අරගෙන ගිහිල්ලෙමු සන්තෝෂෙන්නේ. යන් කුඩට ඉන්නදි වතුර ගිහිල්ලා තෙත් වෙලා තියෙන විදිහට නම් තේන්නේ ඊයේ පෙරේද හොඳටම වැහලා වගේ. දැනටත් මම අපිට කන්ද උඩ බැලුවා. එහි මන්දාරමක් පේනවා. අද වැස්සත් නම් ටිකක් අමාරු වැඩ නම් මොකද කොඩයක් අද රේන් කොට්ටක් අද මොකද නිකම්ම නිකන් අද ඇවිල්ලා ඉන්නේ. අලගල්ල නගින්න එන කෙනෙකුට පාර නොදැන අපි වාගේ අලුතින්ම එන කෙනෙකුුණත් පාර හරිද නැද්ද කියලා කන්ෆර්ම් කරගන්න එක සාධකයක් තියෙන එක තමයි මෙන්න මේ බෝඩ්. වැහිව පාසික බැඳිලා ඒවා මේවා වෙලා මේවා මැකිලා තියෙන්නේ. ගොඩක් තැන්වල මේ වගේ ජෛව සම්පත සූරකිමු ජල සම්පත සූරකිමු වගේ එක එක බෝඩ් ගහලා තියෙනවා පාර දිගටම. ගොඩක් තැන්වල අපිට මේවා හම්බ වෙනවා. රවුඩදි තව හම්බ වෙයි. එකත් එක හරි ලේසි යන්න ඕනේ දිශාව හොයාගන්න. හැක්කලා ඉන්නවා ලස්සන දිස්ටි. මේ කදුරු මල් පහ කදුරු වගේ කියලා කියන්නේ පහ කදුරු වගේ කියලා කර මේ මල වහන මේ වරහරි සුවඳයි. බලන්න ලස්සන පුදුම සුවඳක් තියෙනවා. අපි ඉන්නේ කදුරු ගහකට. මෙතින් මෙන්න මේ තමයි කදුරු කියන්නේ. මල් තියෙනවා. හරි ලස්සන මලක්. ඔක ගොඩක් ගම්වල තොවිල් පවිල් කරන අය දන්නවා කදුරු කියන්නේ මොනවද කියලා. මේක රතු පාට ලස්සන ගෙඩියක් හැදින්නේ. ගෙඩියකුත් අපිට හරි හම්බ වුණොත් මම පෙන්නන්න. කොහෙද ඉන්නේ?
මෙතන පියන්න ඕනේ පාර. පරපෝෂිත ශාක. මුළු ගහම වහගෙන එන්න මේ එයාගේ නම දන්නේ ටිකක් වැටකේ කුලේ ටයත් ශාකයක් වගේ ඇවිල තියෙන මුළු ගහ පුරාම. හරි ලස්සන වීව එකක් තියෙනවා මෙතෙන්න. තවුඩර ගියම මේක මිරට ලස්සන වේන. මෙන්න මේ මානගොල්ල පහු කරගෙන මෙහි උඩට ආවම අන්න පේනවා කඳු මුදුනේ. ඉත ලඟටම ඇවිල්ලා ඉන්නේ. තව පොඩ්ඩක් යන්න තියෙන්නේ. හරි මහන්සි මොකද මේ? අපි ආවසනකට අපිට වතුර බෝතලයක්වත් ගෙනල්ලා නැහැ. දැන් හොඳටම තිබහයි. උඩට යනකොට එක තැනක දොළපාරක් හම්බුණා වගේ මතකයි. බලාගෙන ඉනවා කොහෙද ඒක හම්බ වෙන්නේ කියලා. තාමනම් හම්බුනේ නැහැ. බලමු තවටිය උඩට ගිහලා හම්බෙයි කියලා. හරි මහන්සිද? අපි පටන් ගත්ත වෙලේ ඉඳලා දැන් සැහැණ දුරක් ආවා. අර තියෙන උඩ. තව පොඩ්ඩක් යන්න තියෙන්නේ. අන්න අතන. අපි යන්න ඕනේ තැන පේනවා. මෙතේ ඉඳලා අපිට හරි ලස්සන view එකක් පේන. අපි ඒක පෙන්වන්නම්. උඩට මෙහෙල. දැන් නෙමෙයි. හැම පිටුරට ගියා. අමාරු තැන. හම්බුන ලස්සන view point එක බලන්න. වට පිටාවෙ පේන ලස්සන පල්ලෙන් අපිට tea factory පේනවා. මෙහින් කඳු ගොඩාක් පේනවා. මෙන්න මේ හැටින් අපිට මෙහිම වංගු වංගු පල්ලෙට යන පාරක් පේනවා. ඒ හතරලිය අද්දර යන පාර. මේ පේන කඳුණක් ඇත්තටම දන්නේ මොනවද කියලා. තව මුදුනටම ආවේ නැහැ. එතන ගිය පස්සේ බලමු. හඳුර ගන්න පුළුවන් කම තියෙද කියලා අපිට පේන කඳු. මාර මහන්සි. ඔය පිටිපස්සෙන් පේන්නේ. මුදුනම තැන හොන්නතර. ඔතන තව ටික දුරයි තියෙන්නේ. මෙන්න මේ පිටිපස්සෙන් අපිට පිටිපස්සෙන් තියෙන ගල දිගේ තමයි යන්න ඕනේ. පොට්ටක් මිසෙන්දලා මහන්සි ඇරලා. වටපිට අපි පේන ලස්සන මෙතන ඉඳලා බලලම උරට අපේ බෑගුයි සපත්තුයි අපි උතන තියෙනවා. හෙල්මට් දෙකක් තියෙනවා. මොකද මෙතන උඩට අමාරු ඇත්තටම ගෙනියන්න. අන්න ලනුවද ගෙල්ලලා මෙතන උඩට නැගින්න. මෙන්න මෙතන. ටිකක් බය හිතෙන තැන යන්නේ. පේනවනේ ඉන්න තැන. එන්න බෑ. නෑ නෑ වේගෙන් එනවා නෙමෙයි. රිමිර එන්න බෑ. මෙතන දැන් මෙහෙම ආවට ඒක මාරම ඩේන්ජරස් තැන. මොකදනේ වීඩියෝ කරන්නවත් බෑ. එච්චර වෙන තැන ටිකක් බය වෙනකයි. ඊට පස්සේ ඔහම වෙලා
ඒ ගලෙන් ඔන්නම් පල්ලෙහාට බැලුවා මෙතන ඉන්න ඕනේ. සතු දෙකක් අන්න පිට පේනවා නూరు කොළඹ රේල් පාර. එහෙත් දන්නේ අරකට. යන්කෝ මෙතන තවත් ගලක් තියෙනවා මේකෙන් නගින්න ඕනේ. වෙලාව තවල් 12:09යි. අපි ඉන්නේ අලගල්ල කන්ද පුතුනේ. අන්තිවිද පියාව. අම්මෝ. එකන පිස්සුව. ඉන්න මම පෙන්නන්නම් අපි ආපු තැන පේන්න. උඩ තියෙන ඉතන අස්සෙන් තමයි යන්නේ. මෙන්න මේ ගල යටින් තමයි පාර තියෙන්නේ. අනේ වට වෙලස්සන. ටවුන් නම් ගොඩක් පේනවා මට හිතා ගන්න බෑ කොහෙද කියලා මං හිතන්නේ අර මාවනෙල්ල ටවුම වෙන්න ඕනේ. එහෙන් මෙහෙට ආවම මේ පැත්තෙන් අපිට පේන ඔන්න තන 42 ටවුම. මේ පැත්තෙන් අන්න අර හරියෙන් අපිට පේන අපි ආපෝ පාර. දැන් යහට වතුර උගුරක්වත් නැතුව පට්ට මද්දාන වෙලාවක කට්ටක් කාගෙන ආපු ගමන. කොච්චර තිබාද කියන්නේ මේ ගලේ තියෙන වතුර ටික බොන්න හිතනවා මට. ඇති. බොමුද? කම්බුඩක විදිහ ගෙන හරි. ඔව්. පේනවා සපත්තුත් ගලවලා වේ. ගලත් රත් වෙලා තියෙන්නේ හොඳ හැටි. මෙන්න තියෙනවා අල්ලගල්ලේ කන්ද මුදුනේම කැම්පින් සයිට් එක. මෙතන කෝඩාරන් 3-4ක් උනත් ගන්න හොඳ ඉඩ තියෙනවා. ලස්සනම දේවල් තියෙන්නේ අමාරුවෙන් ගන්න ඕනේ තැන් වල. මේකත් එහෙම තැන. ඔන්න අපි ආවා කන්දේ අනික් කෙළවරට. මේක අතන කෙළවරේම තියෙනවා පොඩි වතුර වලක්. මොනවා තිබුණත් කමන්නේ ඒකෙන් නම් අපි වතුර ටිකක් බොනවා. වෙන දෙයක් ඊට පස්සේ බලමු. සිරිපාද යන සමනල්ල අලගල්ල කන්ද හරහත් යන්න අවිල්ල තියෙනවා මේට. ලස්සන ලස්සන සමනල්ල ගොඩක් ඉන්න. වෙන ඒකේ බොන්න බෑ ජරා ගොඩක්. කපුව එක නම් හරි අසික්කිත වැඩ. දීන් වතුර බොන්න ආපු වතුර වල බලන්න ලස්සන. පැත්තේ පේන ලස්සන කඳු මුදුනක්. ඒක නම් කැලෑවක් තියෙනවා. මෙන්න මෙතන පල්ලෑයට බැහැලා මෙහෙම මේ මොක දිගේ තමයි යන්න වෙන්නේ. දැන් ගෙතෙන්න යන්නේ. මොකද අපි අද කැම්පින් කරන අරමුණකින් නෙවෙයි ආවේ. වටේම පේන කඳු නගර ගම් ඒ වගේ දේවල් හරි ලස්සන බලා ගන්න පුළුවන් මෙතන. අපි කන්ද නගින්න පටන් ගත්තේ 10:30 විතර. 12 වෙද්දි උඩරාව කියන්නේ පයකමාරා ගිහින් තියෙන. චර ලොකු හයිකෙකුත් නෙමෙයි.
ඔය අපි අර අමාරුන්නකපු ගලගයින් එන පාර එක පාර මෙන්න මේ පැත්තෙන් ගිහිල්ලා අපතකින් පල්ලෙහාට බැලලා මෙහෙන් යන්න තවත් පාරවල් තියෙනවා. ඇත්තටම මොකද පාරවල් කීපයක්ම තියෙනවා. මේ පාරවල් ගැන නම් මං හරියටම දන්නේ නැහැ. අපි දැනගෙන ආව පාර තමයි ඔය අර ගලෙන් ආපු පාර. අපේ වාසනාවට අවුසර නැහැ. දවල් 12 වෙලා. සුවඳ බලන්න. හොඳයිනේ. හරි ලස්සනයි. ඔයගේ. ටිකක් වෙලා ඉඳලා වටපිට ලස්සන බලලා අවසර අපේලා රෙන්න ගත්තාම අපි කඳුරගින්න පටන් ගන්න කෙනෙකුට පටන් ගන්නකොටම ලොකු කන්දක් නගින්න අමාරු නම් ඒකට හොඳම විසඳුම තමයි මේ කන්ද. ඒකමාර එන්න තියෙන්නේ. මම හිතන්නේ කිලෝමීටර් 2-2.5ක් විතර වැඩිමනොත් ඒ වගේ දුරද. ගියක් ගියා. මේ වගේ මාරාන්තික යෑමක් නම් කවදාවත් නැකෙත් නෑ පැස්සෙත් නෑ. අන්නරක හිතන්න තනි බිත්ති වගේ තියෙන ගල. ඔය ගල්පතුරු වල්ලගෙන හිමිරිමින මෙන්න වගේ එන්න ඕනේ. මේක හොඳම ටික වීඩියෝ කරන්න බෑ. මොකද වීඩියෝ කරන්න ගියොත් අපි දෙන්නා එක්ක ඉන්නේ ගලවල්ලේ පෙරලෙනවා. අම්මා. දැන් බලන්න අවසන්දි. අපි ආව පල්ලෙහාට. ලකේ නෑ යා. ඒකත් සුපිරි එක්ස්පීරියන්ස් එක. ඊළඟට එක්ස්පීරියන්ස් එක අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ කොහෙද? කොහෙද? ඔය එක්ස්පීරියන්ස් එකයි ගන්න බලාපොරොත්තු වෙන්නේ ගැරන්ටි ඇල්ලේ. ගල දිගේ බඩ ගන්න තියෙන්නේ. ඔන්න දැන් අවුව එනවා ගල උඩට. අවුව සැර වෙන කලින් අපි යන්න ඕනේ පල්ලෙහාට. ඒකට නැංගනේ. ඒකට නැග. මෙන්න මෙතනෙමුත් පාර දෙපැත්තට බෙදෙනවා. මෙතනින් වම් පැත්තට අපි ආව පාර කොහෙන්ද? දන්තුරේ පොත්තපිටිය හරහා ආපු පාර. මෙතනින් දකුණු පැත්තට හැරිලා මෙහෙට ගියොත් අර පාර වගේ මේකෙත් බෝඩ් ගහලා තියෙනවා. මේකෙන් යන්න පුළුවන් කඩු ගන්නව මාවනැල්ල පැත්තට. දැන් අපි යන්න ඕනේ වම් පැත්තට වෙන්න මේ පාරේ. ඉක්මන් කරලා පල්ලෙහාට බෑ ගන්න ඕනේ. මොකද හුඟටම බඩගිනි. අපි කන්න මොකද ගිනවෙත් නැහනේ. ඔව්. මේ වුණ මේ හැදලා තියෙන්නේ මෙරිච්ච ගහක නෙමෙයි. මේ හොඳ අමු ගොරක ගහක්. උඩට යන කම්බ තියෙනවා කීපයක්.
ඔන්න අපි ආපහුවා නිලවසෙන්ම රක්ෂිතේ පටන් ගන්න තැනට. මෙතන ඉඳලා මෙන්න මෙතන මේ හැප්පෙත්තේ තියෙන ලස්සන තේවත්ත පව කරගෙන තමයි අපි දැන් යන්න ඕනේ. අපි ආපු පාර ගැන කියනවා නම් අපි ආවේ පිළිම තලාවට වෙලා, පිළිම තලාව නගරයෙන් පොල්ලොස කණුව ළඟින් නුවර පැත්තේ ඉඳලා එනකොට දකුණු පැත්තට හැරෙන්න තියෙන පාරේ වෙලා දන්තුරේ නගරේ පහු කරගෙන පොත්ත පිටියට ඇවිල්ලා, පොත්ත පිටිය නගරෙන් කෙලින්ම ඉස්සරහට තියෙන පාරේ කිලෝමීටර් භාගයක් විතර ආවහම වම් පැත්තට උඩට අලගල්ල කන්දට කියලා බෝඩ් එක ගහලා තියෙන පාරේ. ඔක තමයි එන මග. හරි ලේසි, හොයාගන්න අමාරු නෑ. අපි ඉස්සරහ ස්කූටරේ නතර කරපු තැන මේ බලන්න ලස්සන තේවත්තේ. ස්කූටරේ නතර කරපු තැන ඉඳලා ඉස්සරහට ඇවිල්ලා දකුණු පැත්තට එන්න තියෙන පාර දිගේම එන්න තියෙන්නේ. ඒ පාර තමයි මේ අපි දැන් ආපහු යන පාර. හොයාගන්න අමාරු නේ, ඕන කෙනෙකුට මේක මැප් එකක නැතුව උනත් හොයාගෙන එන්න පුළුවන්. ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. අපි හිමීටම ගිහිල්ලා යන්න පුළුවන් අවම ස්පීඩ් එකෙන් ගිහිල්ලා පය කහමාරෙන් අපි උඩට ගියා. අදර මේ බ්ලොග් එක මෙතනින් අපි නතර කරනවා. තවත් ලස්සන ගමනකින් එනනම් තව ටික දවසකින් හම්බෙමු. ඒත් ජය වේවා.